උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව ආරම්භ කෙරුණේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන්. උසස් පොලිස් නිලධාරීන් රැසක් ඊට එක්ව සිටියා. ජනාධිපති ධුර අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ගේ රැසීමක්ද පැවැත්ුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දෑසිරි ජයසේකර, මහින්ද අමරවීර සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහතුරු නැතුරු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන තවත් අපේක්ෂකයන් තුන්දෙනෙකු අද ඇපමුදල් තැන්පත් කළා. ඒ අශෝක වඩිගමන්ගාව, සමරවීර වීරවන්නි සහ ඒ ස්පීලියනක යන මහත්තුරුන්. ඇපමුදල් තැන්පත් කිරීමෙන් අනතුරුව ඔවුන් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා. දැන් මන් දෙවතාවක්ම ජනාධිපතිවරණයට තරඟ කළා. කොළඹින් තුන්වෙනි ස්ථානයට පත් වුණා. හැබැයි මේ පාරම ලංකාවේම වැඩි ඡන්ද සංඛ්‍යාවක් ගන්නවා. මම දේශපාලනයට ආවේ පුංචි පන්තියේ මතුවුණු කෙනෙක්. මං අවුරුදු 20කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළා. මේ අතර පෙෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ITN ප්‍රවෘත්තිංශයේ වෙත මෙලෙස අදහස් පළ කළා. ඒ වගේම වෛරී සහගත ප්‍රකාශ සම්බන්ධයෙන් මෙවර මැතිවරණයේදී අපි විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඒ සඳහා සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන්නටත් මේ වෙනකොට වැඩපිළිවෙළක් සකස් වෙලා තිබෙනවා. ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලය ජාත්‍යන්තර නිරීක්ෂකයන් හැටියට 35 දෙනෙක් ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. එම පිරිසත් දිගු කාල නිරීක්ෂකයන් 12 දෙනෙක්, ඒ වගේම කෙටි කාලීන නිරීක්ෂකයන් 20 දෙනෙක් සහ විශේෂඥ කණ්ඩායමක් හැටියට මේ 35 දෙනා නිරීක්ෂණ කාර්යය සඳහා දායක වීමට නියමිතයි.